අයිබන් සුබදස ගොගොල හැමෝටම ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ එෆෙක්ස් කයිටෙල්ගේ ලංකායි ෆොරෙක්ස් ගැන ෆොරෙක්ස් බයිනරි කියල් දෙන්න YouTube චැනල් ඇත එක්ක. ඉතින් මම ගොඩක් කාලකින් තමයි වීඩියෝ එකක් දාන්න, ඉතින් ගොඩක් වෙලාවක් නැති ප්‍රශ්නය තමයි තියෙන්නේ මට වීඩියෝ කරන්න. ඉතින් හැමෝම කතා කරලා අහනවා කරන්නේ කොහොමද කියලා. ඉතින් මං අද ඕගලන්ට අරන් ආවේ මගේ ස්ට්‍රැටජි එක, කියන්නේ ඉන්ඩිකේටර් එක අරගත්තු අය කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මෙයාලට මේ ස්ට්‍රැටජි එක පාවිච්චි කරලා ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා තමයි මම ඕගලන්ට කියලා දෙන්න ආවේ. ඉතින් මම මුලින්ම ඕගලන්ට කියන්න ඕන මේ වීඩියෝ එක ටිකක් බලන්න. දිග ලොකු වෙලාවක් යන එකක් නැහැ, විනාඩි 15ක් 20ක් යයි උපරිම. මේ ටික බලන්න, මේ ගත්ත අය අනිවාර්යෙන් බලන්න, ඉන්ඩිකේටර් එක ගත්ත අය. ඉතින් ඇත්තටම මේ බයිනරි ෆොරෙක්ස් කියන ගනුදෙනුව අපිට කරන්න බෑ කියලා ගොඩක් අය කියනවා. ලොස් වෙනවා හැමෝම කියන්නේ මම ලොස් කියලා. ඉතින් අපිත් කාලයක් ලොස් වුණා. හැමෝගෙම පළවෙනි දේ තමයි බයිනරි ෆොරෙක්ස් වල ලොස් වෙනවා කියන එක. ඉතින් ඒක පළමු පාඩම විදියට මතක තියාගන්න ඕන. හරිද? මහා ලොකු ගණන් වලින් ඉන්වෙස්ට් කරන්න යන්නත් එපා. බයිනරි කරනවා නම් අනිවාර්යෙන් ඩොලර් 50ට අඩුවෙන් ඉන්වෙස්ට් කරන්න. හරිද? මම එහෙම කියන්නේ ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් අහන්නේ මේක මේ දවසට කීයක් හොයන්න පුළුවන්ද, හරි දවසට ට්‍රේඩ් කීයක් දාන්න පුළුවන්ද. මේ පිස්සු විකාර ප්‍රශ්නමයි හැමෝම අහන්නේ. ඇයි ඒ විදියට හිතන්න පුරුදු වෙන්නේ? ඇයි එහෙම හිතුවොත් කවදාවත් මේකෙන් ගොඩේමක් නැහැ. ඒක මතක තියාගන්න. හරිද? මේක ඔයාට කම්පියුටර් එක ඉස්සරහා වාඩි වෙලා මේ චාට් එකක් දිහා බලාගෙන ඉඳලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙද්දි ඇයි මේකෙන් මේ දවසට කීයක් හොයන්න පුළුවන්ද, දවසට ට්‍රේඩ් කීයක් දාන්න පුළුවන්ද, ඒ දේවල් හොයන්නේ? ඔයා හිතන්න ඕනේ මේකෙන්. මට කියන්න තේරෙන්නේ නැහැ ඔයගොල්ලෝන්ගේ අමුතු මතයක් තියෙනවා ගොඩක්ම. හරියට කරන අය එහෙම නැහැ. මේ මතේ මිදිච්ච අය තමයි මේ දේ හරියට කරන්නේ. ඉතින් මම කියන්නේ මතෙන් මිදෙන්න. මේක මේ ඕගලන්න හිතන්න, දැන් ඔයා ඩොලර් 50ක් ඔයාගේ account එක බයිනරි ගැන හිතන්නකෝ. බයිනරි account එක ඩොලර් 50ක් තියාගෙන ඔයාට පුළුවන් ඩොලර් එකේ ට්‍රේඩ් 50ක් දාන්න. හරිද? දවසට ට්‍රේඩ් දෙකක් ඔයාට දාන්න හරි සැටිස් ට්‍රේඩ් දෙයක්. ඒ කියන්නේ win කරන්න පුළුවන් ට්‍රේඩ් දෙකක් දවසට දාන්න පුළුවන් නම් එතකොට ඔයා හිතන්න ඔයා ට්‍රේඩ් දෙකක් win කරා දවසට. මේ එන ආදායම ගැන හිතන්න එපා. ඔයා දැන් මේ ඉන්ඩිකේටර් අරගෙන ඉන්ඩිකේටර් එකේ ගාන කව කරන්න. ඔයා lost වුණා නම් මේ lost වෙලා ඉන්න ගාන කව කරන්න. එහෙම හිතලා කවදාවත් ට්‍රේඩ් කරන්න එන්න එපා. හරිද? එහෙම කරොත් ඔයාට මේක කරන්න බෑ. ඒ කියන්නේ ඉමෝෂනලි. ඒ කියන්නේ ඔයා මේක හිතන් ඉන්නෙම කොහොමද කරන්නේ, කොහොමද මේකේ lost take cover කරන්නේ, දවස ආදායම හොයන්නේ. එහෙම හිතන්න එපා කවදාවත්. ඔයා මේකේ දවසට උපරිම try කරන්න. දවසට ට්‍රේඩ් 3ක් දැවතින් ට්‍රේඩ් 3 win කරන්න. ඒ සීමාවේ ඉන්න, ඒ සීමාවෙන් එපිට ගියොත් තමයි මේක ලොස් වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඔයා ට්‍රේඩ් කරද්දි ට්‍රේඩින් ප්ලෑන් එකක් කියලා එකක් තියාගන්න. ට්‍රේඩින් ප්ලෑන් එකක් කියන්නේ ඔයාටම ආවේනික යම්කිසි ස්ට්‍රැටජි එකක් මත ට්‍රේඩ් කරන්න. මගේ ඉන්ඩිකේටර් එක සිස්ටම් එකෙන් කරන්නේ මොකද්ද? කරන්නේ සිග්නල් ඇලර්ට් එකක් දෙන එක තමයි. ඒකේ සිග්නල් එකක් දුන්නම ඔයා දැනගන්න ඕනේ මේකේ ටයිම් එක මැනේජ් කරගන්න. හරිද? හැම වෙලාවෙම එකම ටයිම් එක එන්ටර් වෙන්න එපා ට්‍රේඩ් එකට. ටයිම් එක මැනේජ් කරගෙන හරියට ට්‍රේඩ් කරන්න දැනගන්න. දැන් මේ මං දාගෙන තියෙන්නේ GBP CHF නේ චාට් එක. ඉතින් මේකෙදි මම මෙන්න මේ RSI එක සහ moving average එක දාගෙන තියෙනවා. 6 moving average එකයි. RSI එක මේ අපේ MetaTrader 4 එකේම එනවා default RSI එක. ඉතින් ඒ වගේ මගේ indicator එක මෙතන තියෙනවා. මේ ගත්ත අය මේ විදියට ට්‍රේඩ් කරන්න. ඉතින් ගන්න කැමති අය විතරක් කතා කරන්න. හැමෝම මේ දේ ගැන කතා කරන්න එපා. මට ඇත්තටම මේක ගන්නෙ කොහොමද කියලා එඩික් කියන්න මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අවසානේ. දැන් අපි බලමු මේක ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා. හරිද? දැන් මෙන්න මේ RSI එකේ මම මෙන්න මෙතන ලයින්ස් හතරක් ප්ලේස් කරගෙන තියෙන හොරිසන්ටල් ලයින් මෙතන 70 තියෙනවා, 65 තියෙනවා. එතකොට මෙතන 35 සහ 30 තියෙනවා. ඉතින් මේ ලයින්ස් හතරක් තියෙනවා. ඒ වගේ මගේ ඉන්ඩිකේටර් එක තියෙනවා. 6 මූවින් ඇවරේජ් එක තියෙනවා. ඉතින් මෙන්න මෙහෙමයි ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න ඕනේවා. දැන් මෙහෙම සෙල් එකක් එන වෙලාවක මෙහෙම
ඔහිතන් සෙල්ලක්කාව ඇලටක්කාව මෙතනින් මෙතනින් බයි කරන්න කියලා ඇලටක් කෙනවා හරිද. දැන් මෙතෙන්දී එක කැනලකින් මේ කැනලකින් තමයි අමාලොකල් පෙන්න්න. හරිද, මෙන මෙතනින් අපිට එනවා ඇලට් එකක් මෙතනින්වා බයි කරන්න කියලා. හරිද, දැන් මේ මේකෙදි ඇලට්ටක් එනවා බයි කරන්න. ඊට පස්සේ ඔයා මේ මූවින් ඇවරේජ් එකට උඩින් කැන්ඩල් එකක් හැදෙනකන් ඉන්න, ඒක ඉවසගෙන බලාගෙන ඉන්න. මෙතනින් උඩට කැන්ඩලක් හැදුනා නම් එතෙන්ද විනාඩි 20ක 25ක ට්‍රේඩ් එකකට යන්න. හරිද, මේක ටයිම් මැනේජ්මන්ට්. ඔයා පැය දෙකක ගියත් දැන් බලන්න මෙතන. හරිද, ට්‍රේඩ් එක වින්නේ. දැන් මේ මූවින් ඇවරේජ් එක කපාගෙන එක කැන්ඩල් එකක් උඩට ගියා, එතනින් බයි කරන්න, එතනින් බයි කරන්න, මේ එතනින් බයි කරන්න. මේක එතකොට අපි RSI එක පාවිච්චි කරන්නේ මෙහෙමයි. RSI එක අනිවාර්යයෙන්ම උඩට තියෙන්න ඕන. ඒ කියන්නේ මැද හරිය තියෙන්න ඕන, මේ මේ ලයින් එකට පහලින් සහ මේ ලයින් එකට ඉහලින් මූවින් ඇවරේජ් එක තියෙනවා නම් අපිට හිතන්න පුළුවන් මේක තව දුරටත් ඉහළයි කියලා. ඒ වගේම මෙතන බලන්න, මෙන්න මෙතන, මෙතෙන්දි මොකද්ද, මෙතනින් ඇලර්ට් එක එනවා. මෙතනින් මූවින් ඇවරේජ් එක ක්‍රොස් වුණ නෑ, තව එකකින් ක්‍රොස් වුණා, නැවතත් ඉහළ ගියා, ආයෙ නැවත ක්‍රොස් වුණා. මෙතන අපිට ට්‍රේඩ් එකට එන්ට වෙන්න පුළුවන් නැවත මෙතෙන්දි. හරිද, නැවත මෙතෙන්දි එන්ට වෙන්න පුළුවන් අපිට. මේ හරියදී වුණා ට්‍රේඩ් එකට එන්න පුළුවන්. මම ඒකයි කිව්වේ ඕගොල්ලන්ට, මේක සැටිස් වෙනකන් මේක එක දිගට ට්‍රේඩ් කරන්න යන්න එපා. දවසට ට්‍රේඩ් කීයක් දාන්න පුළුවන්ද කියලා අහලා එහෙම ට්‍රේඩ් කරන්න යන්න එපා. දවසට ඔය හිතන්න ට්‍රේඩ් දෙකක් වින් කරනවා කියලා. ඔයාගේ බැලන්ස් එකේ තරමට දැන් ඔය හිතන්න ඩොලර් 100ක් ඔයාගේ කවුන්ට් එකේ තියෙනවා නම් අනිවාර්යෙන් 5% ට්‍රේඩ් කරන්න. හරිද, මම කියන්නේ එහෙමයි, 5% ට්‍රේඩ් කරන්න. ඔයා ඩොලර් 1000ක් තියෙනවා නම් 5% ට්‍රේඩ් කරාම එතකොට ඔයාට එන ආදායම ගැන හිතන්න. ඔයාට ඩොලර් 20ක් තිබුණත් කමන්නේ 5% ට්‍රේඩ් කරන්න. ඒ විදිහට ට්‍රේඩ් කරන්න. හරිද, දවසට ට්‍රේඩ් දෙකක් දාන්න. ඔයාගේ ඔයා එක ට්‍රේඩ් එකකට ඩොලර් 10ක් දැම්මොතින් ඔයාගේ ප්‍රොෆිට් එක ඩොලර් 8ක් කියලා හිතන්න. එතන ට්‍රේඩ් දෙකක් වින් කරා කියන්නේ ඩොලර් 16ක්. ඩොලර් 16ක් කියන්නේ රුපියල් 2500ක් විතර. ඉතින් දවසක ආදායම 2500ක් විතර අනිවාර්යෙන් හොයන්න පුළුවන් ඔයාගේ බැලන්ස් එක වාට තියෙනවනම්. ඉතින් බැලන්ස් එකක් ඩොලර් 10ක් 20ක් තියාගෙන කවදාවත් ආයේ ඒක එක දවසින් ඩොලර් 10 20 100 කරන්න හිතාගෙන ඉන්න එපා. ඩොලර් 10ක් තියෙනවනම් දවසට එක ට්‍රේඩ් එකක් දාන්න, ට්‍රේඩ් දෙකක් දාන්න. මේ දෙක හරියට වින් කරගන්න මේ විදියට බැලන්ස් එක, තමන්ගේ බැලන්ස් එක හදාගන්න. එතෙන්දි තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් ගමනක් තියෙන්නේ. නැත්තම් කවදාවත් අපි මේ මේවට වියදම් කරා කියලා හැමදාම ලොස්ට් වෙවි ඉන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න ඉමෝෂනලි කියන්නේ මොකද්ද. ඉමෝෂනලි කියන්නේ අපි මේකට මේක අබ්බෑසියක් විදියට මේක මේකට නිකන් මට සිංහල තේරුමක් එන්නේ නැහැ ඉමෝෂනලි වල. ඉමෝෂනල් වෙන්න එපා. හරිද, ඒ කියන්නේ අබ්බෑසියක් කියලා හිතන්නකෝ මේකට. එහෙම නිකන් තණ්හාවක් වගේ දෙයක් එහෙම වෙන්න එපා. ඔයාගේ ස්ට්‍රැටජි ප්ලෑන් එකක් තියෙනවා නම්, ට්‍රේඩින් ප්ලෑන් එකක් තියෙනවා නම් ඒ සිස්ටම් එකට ට්‍රේඩ් කරන්න. දැන් මම මේ ස්ට්‍රැටජි එක ඔයාලට දීලා තියෙනවා. මේ ස්ට්‍රැටජි එකට ට්‍රේඩ් එකකට ආවොතින් විතරක් ට්‍රේඩ් එකක් එන්ට වෙන්නේ. නැතුව හැම තැනදීම මේ තියෙන මෙතෙන්දි හරියටම ඒ ස්ට්‍රැටජි එකට කන්ෆර්ම් වෙනවා. දැන් මෙතෙන්දි అలර්ට් එකක් එනවා, මෙතෙන්දි ට්‍රේඩ් එක ගන්න පුළුවන් කියලා අපිට හිතෙනවා. ඒ කියන්නේ මූවෙන් ඇවරේජ් එක ක්‍රොස් වෙනවා, ආයි උඩට එනවා, ආයි මෙන්න මෙතෙන්දී අපිට පුළුවන් විනාඩි 30ක 45ක ට්‍රේඩ් එක රෙන්ට් වෙන්න. හරිද, දැන් ට්‍රේඩ් එක අපි වින්නේ. දැන් ඒ වගේ ට්‍රේඩ් දෙකක් දවසට දාගන්න පුළුවන් නම් ඔයාට, දැන් මෙතනත් එහෙමයි. මෙතන මේ කැනල් එකෙන් ආවා, මේ කැනල් එකත් ආවා, එනකම් බලන් ඉන්න. මෙතෙන්දී අපිට පුළුවන් විනාඩි 20ක 25ක 30ක ට්‍රේඩ් එකට එන්න අපේ වින්. ඉතින් දවසට මේන් ට්‍රේඩ් දෙකක් දාගන්න ට්‍රයි කරන්න. උපරිම ට්‍රේඩ් දෙකකට වැඩිය යන්න එපා අලුත් කෙනෙක් නම්. හරිද, මේක එහෙම හිතුවට හැමෝටම කරන්න බැරි දෙයක්. ඒකත් මතක තියාගන්න, ලෝකේ ෆොරෙක්ස් බයිනරි කරන අයගෙන් 90%ක්ම ලොස්ට් වෙනවා. හරිද, ඒක හොඳට ඔළුවේ තියාගෙන ට්‍රේඩ් කරන්න එන 90%ක් ලොස්ට් වෙනවා. ඒ වගේම 10%ක් ප්‍රොෆිට් ගන්නවා. ඉතින් 90%ක් ලොස්ට් වෙන්නත් 10%ක් ප්‍රොෆිට් ගන්නත් මොකද්ද මේකේ කියන්නේ, එයාලගේ තියෙන දේ මොකද්ද, රහස මොකද්ද කියලා කියනවනේ. ඉතින් මෙන්න මේ මම කියපු දේවල් ටික තමයි. ඔයා ඉමෝෂනල් වෙන්න එපා මුලින්ම කියන්නේ ඒක. ඒ වගේම ට්‍රේඩින් ප්ලෑන් එකක් තියාගන්න, ඔයාගේ ස්ට්‍රැටජි එකක් තියාගන්න. මම මේ කියලා දුන්න ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්න පුළුවන් මගේ ඉන්ඩිකේටර් එක ගත්ත අයට. දවසට ට්‍රේඩ් දෙකකට වැඩි යන්න එපා අලුත් අය. දැනට මගේ ඉන්ඩිකේටර් එක අරගෙන මේ ස්ට්‍රැටජි එක ෆලෝ කරන අය ටිකක් ඉන්නවා. එයාලගේ දැනට සාමාන්‍යයෙන්
මම කියල් තියනෙ ඩොලර් පහේ ට්‍රේඩ් ඩොලින් හට යන්න එපා කියලා. ඉතින් යාල සාමාන්‍යයෙන් දවසර ඩොලර් අටක් විතර හොයනවා. ඉතින් එක ඩේලි ඩොලර් අටක් හොයනවා යාල. හරිද? එතකොට වා හිතන්න අටේ ඒවා විස්සක් කියල හිතන්නක, හැමදාම දවස් විස්සම සතිය දවස් පහේම දාලා මාසෙට අටේ කෑලි විස්සක් කෙනවා කියන්නේ ලොග්ගානක්නේ. ඇ ඩොලර් රෝලින් ගත්තු තින් එක ලොක් ගානක් ලංකාවේ එල්කයා රුපියල්ලොඩ කරනවට එදී අපිට එක මාසික ජොබ්්‍යයක් කරල ගන්න ආදායමක්. දවසට විනා පැයක් දෙකක් බලන් හිටියන් ඇති අනිවාරෙන් ට්‍රේඩ් දෙකට ඉන්නන. මේක මේකට බැඳීල මේකෙම ඉන්න එපා. බයිරරි කරනවනම් ඒ දේ හොඳට ඔලිමත් තියාගන්න ්‍රේ මාකට් එක දිහා කොච්චර බලං හිටියක් කමන්න. මාකට් එක දිහා බලංගින් බලංගින්න තමයි ඔගලන්ගේ මනස එක මාගට් එකත් එක්ක මනස මූවෙන්නේ. එතකොට තමයි අපිට තේරෙන්නේ මේ කොහොමද වෙන්නේ, කොහොමද මොක කොතනින්ද බයි කරන්න ඕනේ, කොතනින්ද සෙල් කරන්න ඕනේ කියලා අපිටම තේරෙන්නේ. ඉතින් අන්න ඒ දේ මතක තියාගන්න. ඉතින් නැවත නැවතත් කියන්නේ ඉමෝෂනල් වෙන්න එපා. දවසට ට්‍රේඩ් දෙකකට වැඩි යන්න එපා. අනිවාර්යෙන් දවසට ට්‍රේඩ් දෙකකට වැඩි යන්න එපා. ඔයාගේ බැලන්ස් එකේ තරමට තමයි ඔයාගේ ආදායම තීරණය වෙන්නේ. මේක මේ දවසට කීයක් හොයන්න පුළුවන්ද, දවසට ට්‍රේඩ් කීයක් දාගන්න පුළුවන්ද, ඒවා අහන්න එපා මගෙන් ආයෙත් කිසි කෙනෙක්. ගන්න ඉන්නවනම් කතා කරන්න පුළුව, ගන්න අය විතරක් කතා කරන්න, නැතුව නිකන් කතා කරන්න එපා. මොකද උදේවරුවේ කතා කරන්න එපා, කොහොමත් 12න් පස්සේ වගේ කතා කරන්න. ඉතින් ඔය ටික කියන්න ඕන. ඒ වගේම USD 30කට තමයි දෙන්නේ. බැංක් දාන්න පුළුවන්, නෙට්ලයිස් ක්‍රීල් දාන්න පුළුවන් ඔගොලන්ට. ගන්නව නම් විතරක්, කැමති අය විතරක් ගන්නවා. කියන්නේ කාටවත් ගන්න කියලා බලගන්න. එහෙම මට මේක දෙන්න කියලා ඇති වැඩක් නැහැ. ගත්තු අය ටික දෙනෙක් ඉන්නව කරගෙන යනවා හරියට. මං කිව් විදිහට ඩොලර් 8ක් විතර දවසට හොයනවා එයාලා හරියට ට්‍රේඩ් කරගෙන. ඉතින් ওই ටික තමයි මට කියන්න තියෙන්නේ. මං මගේ ගත්ත අයට, කරගන්න බැරි වුණ අයට මේ ස්ට්‍රැටජි එක දුන්නේ. මේක ෆලෝ කරන්න අනිවාර්යෙන්, මේක ට්‍රේඩ් කරන්න. මං කිව්ව විදිහට ඉමෝෂනල් නොවි දවසට ට්‍රේඩ් දෙකක් දාගන්න. ඒ වගේ ඉස්සරහට කරගෙන යන්න. එතකොට ඔයාගේ බැලන්ස් එක දන්නේම නැති වැඩි වෙයි. එතකොට 105 account balance එකෙන් 105 ඔයා ට්‍රේඩ් කරන්න. අන්න ඒ විදිහට කරගෙන යන්න. ඉතින් මේ ටික තමයි මතක් කරන් තියෙන්නේ. ඕගොල්ලන්ට සුබ දවසක්. මම ගිහින් එන්න තවත් වීඩියෝ එකකින් හම්බෙමු.